ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. හමුදා බලපෑම් ඉහළ යාම, රාජ්‍ය පාලනය විනිවිදභාවයකින් තොරවීම, බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම සඳහා දඬුවම් නොපැනවීම ඇතුළු කරුණු අදාළ යෝජනාවට ඇතුළත් කර තිබෙනවා. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය සංහිඳියාව සහ තිරසර සාමයට මෙන්ම සංවර්ධනයට ප්‍රධාන බාධාවක් වී ඇති බවයි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාවේ දැක්වෙන්නේ. සමකාමී විරෝධතා, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතීන් ශක්තිමත් කිරීමට ඉවහල් වන බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධනය කළද ඒ අයටතේ පුද්ගලින් අත්අඩංගුවට ගැනීම තවදුරටත් සිදුවන බවත් එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රී සඳහන් කළා. කෙසේ වෙතත් එම යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකිවන්නේ නැති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාවන්ගින් යුත් යෝජනාවලිය ඉදිරි පත් කර ඇත්තේ එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව ඇතුළු රටවල මූලිකත්වයෙන්.